කිසිම දේශපාලන පරිගැනීමක් සඳහා නීතිය යොදා ගැනීම නීතිය නැවීම ගෝඨාභය රාජපක්ෂ රජයේ යටතේ සිද්ධ වෙන්නේ නැහැ. ගරු හිටපු අමාත්‍ය චම්පක රණවක මැතිතුමාගේ මේ මහත් ආන්දෝලනාත්මක රියානතුරක් සිද්ධ වුණා. ඒ අනතුරට භාජනය වෙච්ච දරුවා මගේ මැතිවරණ කොට්ටාසේ මීගොඩ මැතිවරණ කොට්ටාසේ අද ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙන දරුවෙක්. මොන තරම් ඒ අවස්ථාවේදී ඇති වෙච්ච භීෂණය බරපතලද කියනවා නම් ඒ දරුවන්ගේ දෙමව්පියෝ මට ඒවට තිබුණ පණිවිඩය තමයි මොනම හේතුවක් නිසාවත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ මට ඒ මගේ මැතිවරණ කොට්ටාසේ මගේ දරුවා බලන්න යන්න එන්න එපයි කිව්ව ඒ අයට කරන උදව්වක් ලෙස. ඒ තරම් භීෂණයට පත් කරලා තිබුණේ රාජ්‍ය බලය පොලිස් බලය විවිධ අයුතු ලෙස භාවිතා කරලා තමයි මේ රිය අනතුර විවිධ පාර්ශ්වයන් වෙත පටවලා චම්පක රණවක අමාත්‍යතුමා ක්‍රියා කරපු ආකාරය ගැන ඇසින් දුටු හා මේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ සාක්ෂි තියෙනවා. ඒ අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. සම්පූර්ණ ව්‍යාජ ලෙස සාක්ෂි වෙනස් කළා, වෙනත් පුද්ගලයන් අනතුරට වගකිව යුතු ලෙස දක්වලා මේ දේපල රාජ්‍ය දේපල අවභාවිතා කරලා කරන ක්‍රියාවලිය පිළිබඳ ලැබුණ පැමිණිල්ලකට අනුව නීතිපතිතුමා විසින් තමයි නියෝග කරලා තියෙන්නේ අපරාධ පරීක්ෂණ කොට්ටාසයට ඒ චම්පක රණවක හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්න කියලා. ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී කථානායකතුමාට දැනුම් දෙන්න උත්සාහ දරලා තියෙනවා. ඒ අනුව කථානායකතුමා ලංකාවේ ඉඳලා නැහැ. දුරකථනයෙන් ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කථානායකතුමාටත් දැනුම් දීලා තියෙනවා. මේ නීතිපතිතුමාගේ නියෝගය අනුව මොහු අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරනවා කියලා. අද දිනේදී අධිකරණයට ඉදිරිපත් කරයි. ඒ අනුව අධිකරණය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අදාළ ක්‍රියාවලිය කරයි. ඒ සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් වෙන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන්නේ පසුගිය රජය කරපු දේශපාලන ක්‍රියාවලිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට කරන්නේ. මේ පසුගිය නඩුවක් ඉදිරියට ගැනීමක් කරා රිවයිසින් සිස්ටම් එකක්. දැන් මේ වගේ නඩු කීයක් පසුගිය කාලේ තීන්දුව දීපුවා ඉදිරියට ගේන්න තීරණය කළ තියෙනවා? ඔව්, පැමිණිලි කළොත් පැමිණිලි අනුව මේ අලුතෙන් මොකද භීෂණය දරුණු ලෙස පැවතුණු යුගයේදී ඇතැම්මයි රටින් පැනලා ගියා. ඇතැම්මයි ලංකාවේ හිටියේ නැහැ. ඇතැම් අයට නිවාසවලින් එළියට බැස්සේ නැහැ. ඇතමු තමන්ට කියන්න තියෙන දේ කිව්වේ නැහැ. සමහර අය තමන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා බොරු සාක්ෂි හදලා කියලා තියෙනවා. ඉතින් ඒ අයට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරොත්